මෙතෙක් කිසිදු විදුලත් මාධ්‍යයක් මෙරට තුල සිදු නොකළ පුවත් ගවේෂණයක් සිදු කිරීමේ අරමුණින් හිරු CIA ප්‍රවෘත්ති ගවේෂණ කණ්ඩායම මෙරට මුදල් දෙගුණ කිරීමේ ජාවාරම පිළිබඳ සිය උකුසු ඇස යොමු කරනවා. එෙහිදී අප විසින් එක් රැස් කරගත් තොරතුරු ඔස්සේ ගවේෂණ මෙහෙයවමින් මෙම සංවිධානාත්මක ජාවාරම් කරුවන් රහසිගත කැමරාවන්ට හසු කර ගැනීමේ මෙහෙයුම සැලසුම් කළා. ඒ අනුව අවස්ථා ගණනාවකදී ඔවුන්ගේ රුව සහ හඬ පටිගත කර ගැනීමට සමත්වන්නේ මුදල් ගනුදෙනු සිදු කරන සැබෑ තත්ත්වයන් යටතේ. මෙසේ එක් රැස් කරගත් තොරතුරු සහ වීඩියෝ දර්ශන පුවත් පිපාසයෙන් පෙළෙන මෙරට හිරු ටීවී ප්‍රේක්ෂකයන්ට දිගහැරුම ආරම්භ කෙරෙන්නේ ජනවාරි මස 2 වෙනිදා සිටයි. එතැන් සිට අඛණ්ඩව මෙම ජාවාරමේ සියලු තතු රටට හෙළි කරන්නට අප සමත් වුණා. අප කළ ගවේෂණයේදී නිරීක්ෂණය වූයේ මෙම ජාවාරමට හසුවන අතරමැදියන් හෝ ගනුදෙනුකරුවන් සිය මුදල් අහිමි කර ගැනීමෙන් අනතුරුව නීතිමය ක්‍රියාමාර්ගයක් කරා යොමු නොවන බවයි. එයට හේතු වන්නේ ඔවුන් එවැනි ක්‍රියාමාර්ගයකට යොමු වූහොත් නීතියේ රැහැනට තමන්ද කොටු වේ යයි යන අනියත බියයි. එසේ අනියත බියක් ඇති කරගත යුතුද? මේ අවස්ථාවලදී හුඟක් වෙලාවට මේවට අහුවෙච්ච අය හුඟක් පොලිසිය වලට ඇවිල්ලා පැමිණිලි කරන්න බී මැලිකමක් දක්වලා තියෙනවා. දැන් මං හිතන්නේ ඔබතුමාලගේ හිරු රූපවාහිනී නාලිකාවෙන් මේක පහුගිය දවස්වල CIA කියලා රූප රාම පෙළකින් මේකේ පුද්ගලයෝ කීප දෙනෙක් හඳුන්වලා දුන්නා. ඉතින් මේ සිද්ධියට අදාළව ඊට පස්සේ කුරුණෑගලදිත් පෑලියකුට ගැලණිය ප්‍රදේශයේ පුද්ගලයෝ දෙන්නෙක් අත්අඩංගුවට අරගෙනත් තියෙනවා. ඉතින් මේදී කියන්නට ඕනේ දැන් මේ සිද්ධිවලට සම්බන්ධ වෙච්ච අය ඉන්නවනම් මේ සම්බන්ධව පැමිණිලි ලැබුණෙම නැති තරම් සම්බන්ධ වෙච්ච අය ඉන්නවනම් ඔවුන්ට ඇවිල්ලා පැමිණිලි කරන්න පුළුවන්. ඔවුන්ට නීතියේ පිළිසරණ ලබා දෙන්න පොලිසිය කටයුතු කරනවා. මෙම CIA හෙළිදරව් තුළ කිසිදු අවස්ථාවක ඇතැම් මාධ්‍යමෙන් ව්‍යාජ රඟපෑම් ඉදිරිපත් කළේ නැහැ. ඒ හිරු ටීවී ප්‍රවෘත්ති අංශය සෑම විටම අපගේ ප්‍රේක්ෂකයන්ගේ බුද්ධිය අවතක්සේරු නොකරන නිසාවෙන්. මේ අපගේ එක් දිගහැරුමක් පමණයි. කෙතරම් අවධානම් සහගත වුවද මෙතෙක් කිසිදු විදුලත් මාධ්‍ය නාලිකාවක් ස්පර්ශ නොකළ පුවත් ඉසව් කරා ඉදිරියේදී තියෑමට හිරු ටීවී CIA කණ්ඩායම නිරන්තර සීරුවෙන් ඒ අන් සියලු දේට වඩා බුද්ධිමත් ඔබට සත්‍ය තොරතුරු ලබා දීම අපගේ පරම යුතුකම ලෙස සලකන නිසාවෙන්.